මයිදනය අපේ නාගරන්ද කෘතිවක්කු මහතා සහ මගේ නීති පීටයේ කොළඹ විශ්වවිද්‍යාලයමගේ ගුරු තුමෙක් වූ අපේ ප්‍රසන්තලාල් මහත්මයා ප්‍රමුඛ අපේ ගෞරවනීය සමාවන්න ගෞරවනීය මා සංගරත්න ප්‍රමුඛ ඔබ සැමගින් අවසරයි. අපේ නාගරන්ද කෘතිවක්කු මහතා මට ආරාධනා කරා මේ සාකච්ඡාවට කරුණ කිහිපයක් ඉදිරිපත් කරන්න කියලා. මේ දෙවැනි අවස්ථාව මගේ මාතෘකාව අතර මේ ඔටොක්ටොනස් එහෙම නැත්නම් අපි කලින් ප්‍රසන්තලාල් මහත්මයා කතා කරා වගේ ස්වල්ජාත ආණ්ඩුක ව්‍යවස්ථාවක් අපි බිහි කරන්නේ කුමක් කොහොමද, ස්වල්ජාත ආණ්ඩුක ක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ මොකද්ද, අනේ පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කිරීම. ඉතින් මම මෙතෙන්දී මේ ස්ලයිඩ් එකක් දාලා තිනවා. මේක ඇත්තටම මම හුඟක් වෙලාවට මේ වගේ සාකච්ඡා වල ඉදිරිපත් කරන එකක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කරුණු කිහිපයක් විශේෂයෙන්ම කතා කරන්න. මේ මොකද්ද මේ අපි ආණ්ඩුක ව්‍යවස්ථාව කියලා කියන්නේ කියන එක පිළිබඳව ඊට පස්සේ අපි බලන්න ඕනේ මොකද්ද විශ්වංජාත ආණ්ඩුක ව්‍යවස්ථාවක් කියන්නේ කියලා, සහ ඊළඟට විශ්වංජාත ආණ්ඩුක ව්‍යවස්ථාවක් අපි හදාගන්නේ කොහොමද, දැන් තියෙන මේ ආණ්ඩුක ව්‍යවස්ථාව විශ්වංජාතද නැත්නම් දැන් මේ තියෙන ක්‍රමවේදය ආණ්ඩුක ව්‍යවස්ථාව කල්පින් හඳුන්වා දෙන්න අඩගණින් යන ක්‍රමවේදය ස්වයංජාත ආණ්ඩුක ව්‍යවස්ථාවකට මඟ පාදනවද, එහෙම නැත්නම් විදේශීය වුමනාවකට අනුව කරනවද, මෙන්න මේ කාරණා පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කරන්නයි මම අදහස් කරන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ආණ්ඩුක ව්‍යවස්ථාව කියන්නේ කවුරු හරි අහුවොතින් කියන්න පුළුවන් රටක උත්තරීතර නීතිය කියලා. ඇයි අපේ රටක උත්තරීතර නීතිය කියලා කියන්නේ? ඒ රටේ සියලුම දේවල්, ඒ රටේ සියලුම දේ තීරණය වෙන්නේ ඒ උත්තරීතර නීති රාමුව තියෙන රාමුවේ තියෙන ප්‍රතිපත්ති මත. අපි දන්නාන විශිෂ්ට සම්පන්න සමාජයක අපේ හැම ක්‍රියාවක්ම කුමන හෝ නීතියකින් පාලනය කරනවා. අඩු ගානේ අපේ හුස්ම ගැනීමත් අපට ඕන විදිහට නවත්තන්න බෑනේ. ඒක නිසානේ සිය දිවිනසා ගැනීම වරදක් හැටි දඬුවම් ලැබියගේ වරදක් හැටි පත් කරලා තියෙන්නේ. දැන් නම් ඒක අනුබල දීම වරදක් කරන්නේ. ඉස්සර තිබුණා ඒක මේ රටේ ජනතාව වැඩි හින්දාද කොහෙද? මම හිතන්නේ ඒක අයින් කරා. මේ නීති දඬුවම් ඒක වරදක් හැටි දඟ සලකන්නේ සිය දිවිනසා ගැනීමට මේ උත්සාහ කිරීම. දැන් ඒක අනුබල දීම විතරයි. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? අපට අවශ්‍ය විදිහට අපේ හුස්ම ටිකවත් නවත්ත ගන්න දෙන්න බෑ. නවත්තන්නේ නැහැ නීතියෙන්. නීතිය තියෙනවා ඒක අපේ හැම ක්‍රියාවක්ම නීතියෙන් පාලනය කරනවා. එහෙනම් බැලුවාම මේ උත්තර ආණ්ඩුක ව්‍යවස්ථාව කියලා කියන්නේ නම් මේ වගේ යම්කිසි රටක් හැටියට ගත්තාම ඒ රටේ තියෙන සෑම ක්‍රියාවක්ම සෑම පුද්ගලයෙකුම ජනාධිපති වෙන්න පුළුවන්, අගමැති වෙන්න පුළුවන්, රජුරෝ වෙන්න පුළුවන්, මැති අවති කොල්ල වෙන්න පුළුවන්, අහිංසක පාරේ ඉන්න පාරතුගාන සේවකයා වෙන්න පුළුවන්. ඒ හැම දෙනාගේ සෑම ක්‍රියාවක්ම පාලනය වෙනවා නීතියෙන්. ඒ නීති අතරින් ඉහළම නීතිය තමයි උත්තරීතර නීතිය තමයි අපි කියන්නේ ආණ්ඩුක ව්‍යවස්ථා නීතිය කියලා. ඇයි අපි ඒකට උත්තරීතර කියලා කියන්නේ? මේ ආණ්ඩුක ව්‍යවස්ථාව කියලා කියන්නේ ජනතාවගේ විඥාණය, ජන විඥාණය අනුකූලව ඇති කරගත්ත මහා සම්ප්‍රදාය, මහා සම්මතය, නෛතික සම්මතය. ඒක නිසා තමයි අපි ඒක උත්තරීතර නීතිය කියලා කියන්නේ. එතකොට අපි බලුවාම ලංකාවේ ආණ්ඩුක ව්‍යවස්ථා සම්ප්‍රදායන් දිහා බැලුවාම අපට පේනවා නොඑක් යුගවල විවිධ ආණ්ඩුක ව්‍යවස්ථා සම්ප්‍රදායන් තිබුණා. අපි බැලුවොත් සාමාන්‍යයෙන් එදා මේ බ්‍රිතාන්‍ය පාලකයන් තමයි අපිට මේ ලිඛිත ආණ්ඩුක ව්‍යවස්ථාවක් කියලා හඳුන්වා දුන්නේ. ඊට පෙර අපේ රටේ තිබුණා අලිඛිත ආණ්ඩුක ව්‍යවස්ථා නේද? ඒ අලිඛිත ආණ්ඩුක ව්‍යවස්ථා මූලධර්ම මොනවද කියලා අපිට සෙල් ලිපි සහ වෙනත් මූලාශ්‍රයෙන් හොයා ගන්න පුළුවන්. දැන් උදාහරණ හැටියට ගත්තොත් එදා දුඩුගැමුණු රජුරෝ කියලා තියෙන මාගේ මේ ව්‍යායාමය කිසි ලෙසකින් රජසප වෙනස නෙවෙයි සම්බුද්ධ ශාසනේ. එතන සම්බුද්ධ ශාසනයේ මේ රටේ තියෙන මහා සංස්කෘතික සාධකය, මහා පොදු සාධකය එය ආරක්ෂා කර ගැනීමත්, ඒ වගේම රටේ ස්ථිරස්ථිතිය සදා ස්ථිරභාවය සඳහා, ඒ කියන්නේ ඒකීය භාවය, අඛණ්ඩ භාවය සඳහා, ඒ වගේම ආර්ථික සිද්ධාන්ත අපිට එනවා එදා රජ කාලේ මහා පරාක්‍රම බව රජතුමා කියපු දේවල්. මේ අහසේ වැටෙන කිසිදු දිය බිඳක් පොළවට මේ මූදට ගලා යන්නේ නැතුව ඉර දෙන්නේ නැතුව අපි ඒවා ප්‍රයෝජන ගන්න ඕනේ කියන කාරණා. මේ තමයි ආර්ථික මේ સિદ્ધාන්ත. ඒ කාලේ දා රජවරු පාලනය කරපු ආණ්ඩුක ව්‍යවස්ථා මේ સિદ્ધාන්ත. දැන්ටත් එංගලන්තේ තියෙන ඒ සම්ප්‍රදායන් තමයි. නමුත් අපි දන්නවා සුද්ධ ඇවිල්ලා එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ජාතික මේක ආක්‍රමණය කළා ලන්දේසින්ගෙන් අරගෙන අපිට මේ ලිඛිත කියන ආණ්ඩුක ව්‍යවස්ථා හඳුන්වා දුන්නා. ඒක ලිඛිත කියලා කියන්නේ ඇයි පොදු ලේඛනයක් තියෙනවා, එක ලේඛනයක් තියෙනවා. මෙන්න මේ ලේඛනේ පෙන්නනවා රටේ රාජ්‍ය පවැත්වීම සඳහා පාලනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන අංග තුනේ බලතල මොනවද, ඒවා හොබවන නිලධාරීන්ගේ නිලතල මොනවද, ඒකලයි කාලය මොනවද, ඒකලයි බලයේ සීමාවන් මොනවද කියලා. ඒතර ව්‍යවස්ථාදායකය කියලා එකක් තියෙනවා. ව්‍යවස්ථාදායකය කියන්නේ නීති හදන තැන නේද?
එවගේම නීති ක්‍රියාත්මක කරන කැබිනට් මණ්ඩලයේ ප්‍රමුඛ නිලධාරීන් ඉන්නවා. එවගේම අධිකරණයේ තියෙනවා අධිකරණ බලය ක්‍රියාත්මක කරන විශ්වක බලය ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තුල මේ බල තුනම තියෙන්නේ අපි ගාව. ඒ නිසා තමයි මිනිස්සු දැනගන්න ඕන මිනිස්සුන්ගේ power එක මිනිස්සුගේ බලය මොකක්ද කියලා. අපි ගාව තමයි මේ බල තුනම තියෙන්නේ. මොනවාද මේ බල තුන? නීතිය හැදීමේ බලය, නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය, නීතිය අධිකරණ විනිශ්චය බලය. හැබැයි අපි ඔක්කොටම එකල නීති හදන්නවත්, නීති ක්‍රියාත්මක කරන්නවත් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේ participatory democratic system කියලා ඒවට සහභාගීත්ව නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය කියන එක දීුණේ කියලා කියන්නේ. ඒක අපට උගන්වන්නේ සුද්දාගේ පොත්වල නම් තියෙන්නේ මේ ග්‍රීසි අටස්වල තිබුණා කියලා. එතන නෙමෙයි ඒක තිබුණේ. ඒක තිබුණේ මේ ආසියාවේ විශේෂයෙන්ම ඉන්දියාවේ මහා ಭಾರತයේ ඒ කාලේ බුදුන් වහන්සේගේ කාලේ ලිච්ඡවීසා වජ්ජි කියන රිපබ්ලික්ස් වල ඒ සමූහාණ්ඩුවල තමයි මේ ක්‍රමය පැවතුනේ. එදා බුදුන් වහන්සේගෙන් අහනවා, ඇයි මේ මහා සමූහාණ්ඩු පරද්දන්න බැරි? බුදුන් වහන්සේ කියනවා බැරි හේතුවක්. ඒ හේතුව තමයි මේ සමූහාණ්ඩුවල හැමදෙනා නීති සම්පාදකයෝ, නීති ක්‍රියාත්මක කරන අය, විනිශ්චයක අය එකට හමු වෙනවා, සමගියෙන් හමු වෙනවා, සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසඳනවා, විසිර යනවා. මෙන්න මේක තමයි රහස. ඒ නිසා ඒ three C's අපි කියලා කියන්නේ කැමැත්ත නේද? අපි කියන්නේ three C's කැමැත්තෙන් එකගතාවෙන් සියලු දේ කිරීම කියන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය එතන තමයි තිබුණේ. එසේ වෙතත් මේ ඍජු නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ඇවිල්ලා ඒ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයෙන් දැන් අපි කියනවා අපේ ගාව තියෙන නීති අධීමේ බලය අපි දෙනවා අපේ නියෝජිතයන්ට. අපේ ගාව තියෙන නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය අපේ නියෝජිතයන්ට ඡන්දයෙන්. අපි ගාව තියෙන විනිශ්චයක බලය අපි ඒගොල්ලන්ට දෙනවා. ඒගොල්ලා ගිහිල්ලා ඒගොල්ලන්ට ඒ නිසා තමයි මහජන නියෝජිතය කියන්නේ. ඒගොල්ලෝ අපේ නියෝජිතය වෙන්නේ ඒ නිසා. ඒගොල්ලා ගිහිල්ලා හම්බ වෙන තැන තමයි ව්‍යවස්ථා දායකය. ව්‍යවස්ථා දායකය කියන්නේ ව්‍යවස්ථා ලබා දෙනවා. ව්‍යවස්ථා කරන නීතිය. මේ ව්‍යවස්ථා කියන වචනේ අපේ ආධිකාරික සිංහල සෙල්ලිපිවල තියෙනවා. මෙවල් කැටි සෙල්ලිපිය ක්‍රිස්තු වර්ෂ 1016-1042 කාලේ මධ්‍යකාලීන සිංහල භාෂාවෙන් ලියපු සෙල්ලිපියක්. ඒ සෙල්ලිපිය මිදු රජු මහ කාලේ 4 වෙනි. ඒකේ තියෙනවා ව්‍යවස්ථා වාවස්ථා කියලා තියෙනවා. වා මේ වාවස්ථා එක මම ලංකා දන්නේ සංග්‍රහ කියන්නේ මේ පාර දන්නේ සිංහරා දන්නේ සංග්‍රහ මේ වාවස්ථා කඩේ ණයට දඩුවම් දිය යුතුයි කියලා එක තියෙන වාවස්ථා විවස්ථා කියන වචනේ ආවේම කොහොමාරි මේ වස්ථා දායක එනම් මේ මෙතන තමයි අපේ බලය තියෙන්නේ. අපේ බලය තමයි අපි දෙන්නේ. නමුත් අපේ බලයේ වටිනාකම අපි තේරුම් අරගෙන නැහැ. ඒගොල්ලෝ එතනට ගියාට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලන්ට අවශ්‍ය දේ කරනවා. ඒගොල්ලන්ට ඕන නීතිය පනවනවා. ඒගොල්ලන්ට ඕන ආකාරයට ක්‍රියා කරනවා. අපිට ආපහු අවුරුදු 5ක් ඉන්න පුළුවන්කම තිබුණා. ඉස්සෙල්ලා නම් මං දැරේ අවුරුද්දක් දෙකක් යනකොට අපිට පුළුවන්කම තිබුණා. දැන් 19 වෙනි සංශෝධනය කළා. අපිට කිසිසේත්ම බැරි කරලා තියෙනවා. ඉම්මෙහා අවුරුදු 4 මාර්ගකට මෙයා මේගොල්ලන්ට විරුද්ධව ක්‍රියා කරන්න අපේ ජනමතය ප්‍රකාශ කළා. ආපහු මේගොල්ලන් පෙරලන්න පුළුවන්කම තිබුණා. 19 වෙනි සංශෝධනයේ ඒ තරම භයානක ලීවිලක් මම ඒ ගැන පස්සේ කතා කරන්න. ඒක මේ විදිහට මේක තමයි එතකොට මේ ආණ්ඩු අවස්ථාවක් උත්පාදනය වීමේ බලය. දැන් අපි දන්නවා නීතියක් නීතිය නීතිය සම්බන්ධයෙන් නීතියේ වැදගත්කම සම්බන්ධයෙන් හැමතැනටම නීතිය අවශ්‍යයි. හැමදේම ක්‍රියාත්මක වෙන්නේ නීතියෙන්, හැමදේම පාලනය වෙන්නේ නීතියෙන්. දැන් ක්‍රීඩාව ගත්තාම අතනින් කියන ෆුට්බෝල් ගහන්නේ මේවයි හරි විදියට. වැරදියට ගහුවොත් මේව ගහන්න එපා කියනවා. ඒක වැරදි කරොත් දඬුවම දෙනවා අයින් කරනවා. මේ වගේ හැම දෙයකම අපේ නීතිය ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ ක්‍රියාත්මක කිරීම නීතියේ බලය අප ලබා දෙන අපේ බලය තමයි අපි ලබා දෙන්නේ. මෙන්න මේ විදිහට දැන් කොන්ස්ටිටියුෂන් එක ආණ්ඩු අවස්ථාව අපිව පාලනය කරන්නේ මෙන්න මේ විදිහට. කොහොමද? ආණ්ඩු අවස්ථාවට අපි බලය දෙනවා. ආණ්ඩු අවස්ථාවෙන් අපට බලය ලැබෙනවා. ඒ බලය අපි ඊට පස්සේ ආණ්ඩු ඒ බලය අරගෙන මේ නියෝජිතය ආණ්ඩු හදනවා. ඕක තමයි තියෙන්නේ. දැන් එහෙනම් ප්‍රශ්න තියෙන්නේ. දැන් ප්‍රශ්න තියෙන්නේ මෙහෙම හදන ආණ්ඩු අවස්ථාව මූලික වශයෙන් කරන්නේ මොනවද කියන එක පිළිබඳව මේ ආණ්ඩු අවස්ථාවයි කරන්නේ. මම කලින් කිව්වාගේ මෙන්න මේ ටික තමයි කරන්නේ. නීති හදනවා, නීති ක්‍රියාත්මක කරනවා, නඩු විසඳනවා. නීති හදන එකේදී අපේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන ඒගොල්ලා ක්‍රියාත්මක කළ නීති හදනවා. පළවෙනිම නීතිය තමයි ඒගොල්ලෝ හදන ආණ්ඩු අවස්ථා නීතිය. ආණ්ඩු ක්‍රමයේ ව්‍යවස්ථාවක් නැතුව කිසිම විදිහක රටක් පාලනය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි මූලික උත්තරීතර රාමුව. ඒතර මේ රාමුව මෙන්න මෙතන ඉතාවත් වැදගත් වෙනවා. මේක ගෙනාවේ එකයි කියවන්න. Constitution is not an instrument for the government to restrain the people. මෙයා කියනවා, මෙයා පැට්‍රික් හෙන්රි ඇමරිකානු සිවිල් අරගලයේ විශාල කාර්යභාරයක් කරපු නීතිඥයෙක්. වර්ජිනියා ප්‍රාන්තේ මෙයා කියනවා
ආණ්ඩුක ව්‍යවස්ථාව තියෙන්නේ මිනිස්සු පෙළන්න නෙවෙයි, මිනිස්සු සීමා කරන්න නෙවෙයි. හැබැයි මිනිස්සුන්ට ආණ්ඩුක ව්‍යවස්ථාව තියෙන්නේ ආණ්ඩුව සීමා කරන්න. ආණ්ඩුවේ බලතල සීමා කරන්න. අද වෙලා තියෙන්නේ මොකද්ද? අද ආණ්ඩුක ව්‍යවස්ථාව පාවිච්චි කරන්නේ මිනිස්සුගේ බලතල සීමා කළා, අපේ බලතල සීමා කළා, අපිව යට කරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට දීර්ඝ කාලයක් මේක කරගෙන යන්න. නමුත් නමුත් ඇත්තම ආණ්ඩුක ව්‍යවස්ථාව තියෙන්නේ අපිට. අපේ වගේ රටවල මිනිස්සු ආණ්ඩුක ව්‍යවස්ථාව ගැන පිළිබඳ තියෙන අවබෝධය නැතිකම, නීතිය පිළිබඳ තියෙන අවබෝධය නැතිකම නිසා බොහොම ලේසියෙන් මේ 225ට පුළුවන්කම තිබිල වෙලා තියෙනවා. මේ කාලේ 225නේ ඉස්සරහට නම් මේක 100ට නම් මෙහෙම තිබුණේ, අනුන් ගණන් එහෙම වැඩි වුණේ. ඉතින් ඒගොල්ලන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා මුළු කෝටි දෙකක් වගේ ජනතාව සම්පූර්ණයෙන්ම නොමග යවලා ඒගොල්ලන්ගේ අතයට පාලනය කරන්න අත්නොමිතික විදිහට. අද වෙන්නේ එහෙමයි. මේ වචන දාලා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා දායකය අරවා මේවා දාලා සම්පූර්ණ බොරු. ඉතින් ඒ නිසා අපි ඉගෙන ගන්න ඕන මේ බලය අපේ ගාව තියෙන්නේ, මේ බලය අපේ අතට ගන්න ඕන. ඒක අරගෙන අපි විසින් ඒ අය පාලනය කරන තත්ත්වයට පත් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ සඳහා තමයි අපිට මේ වගේ සාකච්ඡා සංවාද දැනුම අවශ්‍ය වෙන්නේ. ඒකට මේ ස්වංජාත ආණ්ඩුක ව්‍යවස්ථාව කියන එක තමයි අපේ මාතෘකාව. ස්වංජාත සංජාත කියලා කියන්නේ අපි දන්නවා මේ පොළවෙන්ම ඉපදුණු ආණ්ඩුක ව්‍යවස්ථාව. පොළවෙන්ම කොහොමද මීට කලින් තිබුණු ආණ්ඩුක ව්‍යවස්ථාව විවිධ විදිහට වාර්තා කරනවා. අපිට තිබුණේ ග්‍රාන්ටඩ් කන්ස්ටිටියුෂන් එක, දේරලා ආණ්ඩුක ව්‍යවස්ථාව. කවුද දුන්නේ ඒක? ඒක දුන්නේ සෝල්බරි ආණ්ඩුක ව්‍යවස්ථාව ලිඛිත දුන්නේ ඊට කලින් මැනින් එහෙම තිබ්බා. ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධන ඒ අපිට දුන්නේ අත්‍යන බ්‍රිතාන්‍ය ජාතික, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය කිරීටය. කිරීටයේ වුණාට පරිදි කිරීටයේ අභිමතය තමයි ඒකේ විදාහ දක්වන්නේ. කිරීටයේ ව්‍යවස්ථාදායක බලය, කිරීටයේ අධිකරණ බලය, කිරීටයේ විදායක බලය, එහෙම නැත්නම් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වුණාට සදා තමයි ඒ ආණ්ඩුක ව්‍යවස්ථාව දුන්නේ. ඒ නිසා තමයි අපි කියන එක ග්‍රාන්ටඩ් එහෙම නැත්නම් ප්‍රදානය කරන ලද. ඒ නිසා තමයි අපි එක කොලොනියක් වුණේ, යටචිතිතයක් බවට පත් වුණේ. හැබැයි මේ ඔක්කොම නැති කරන්න අපිට කරන්න ඕනේ මොකද්ද? මේ ආණ්ඩුක ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අපි නතර අයින් කරන්න ඕන. ඒ කියන්නේ කිරීටත් එක්ක තියෙන අපේ සම්බන්ධතාව, විදායකමේ අවස්ථාදායකමේ අධිකරණ සම්බන්ධතාවයි කඩන්න ඕන. ඒක කඩන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් අපි යුද්ධ කරන්න ඕන ඒකලත් එක්ක. එහෙනම් අපි නැවත යුද්ධ කළා ගන්න තියුණා ගන්න ඕන. ඊළඟ ක්‍රමේ තමයි එහෙනම් නීති අනුකූල ව්‍යවස්ථා අනුකූල විප්ලවයක් කරන්න ඕන. නීති අනුකූල ඒ කියන්නේ ලීගල් රෙවොලූෂන් එකක්, ආම් ස්ට්‍රගල් එකක් නෙවෙයි, ආම් රෙවොලූෂන් එකක් නෙවෙයි, ලීගල් රෙවොලූෂන් එකක් කරන්න. මොකද අපි අපේ පොළවේ මිනිස්සුන්ගේ බලෙන් ආණ්ඩුක ව්‍යවස්ථාව හදනවා. හදලා අපි ඒක හැදුවට පස්සේ අර සෝල්බරි ආණ්ඩුක ව්‍යවස්ථාව සම්පූර්ණ දේවල් කැඩිලා යනවා. ඒක තමයි කරේ 1972. කොහොමද කරේ බලන්න ඒගොල්ලෝ කරන හැටි. ඒගොල්ලා ඉස්සෙල්ලා මේ තුන් කොල්ලා නේද, මහජන ශ්‍රී ලංකා ජාස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මේ පෙරමුණක් හැදිලේ. පෙරමුණ මහජනතාවට කිව්වා ඇවිල්ලා, මහජනතාවගේට ඉස්සරහ තිබ්බ, මහජනතාව ඉස්සරහ මතේ තිබ්බා. මොකද්ද? අපිට ඕන මේ සෝල්බරි ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් අයින් වෙලා යනත් විසියක් නෙවෙයි ස්වාධීන ස්වයං ජනරජයක් වෙන්න අපට ඔබගේ බලය දෙන්න කියලා කිව්වා. ඒ බලය දුන්නාට පස්සේ, ඡන්දෙ දුන්නාට පස්සේ මේ අය ඒ පාර්ලිමේන්තුව රැස්ුණේ අය වෙනම ගොඩනැගිල්ලක රැස්වලා අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් හැදුවා. අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් හැදුවා. විධායකයේ ව්‍යවස්ථාදායකයේ සම්පූර්ණයෙන්ම ස්වාධීන කරා. අර 29 දෙකව ගන්තිය අයින් කරා. අපට ඕන නීති අපට ඕන ආකාරයෙන් හදන්න දැන් ජනතාව බලය දුණු නිසා ඒකේ විදියට දැම්මා. ඒ වගේ අපට ඕන නීති ක්‍රියාත්මක කරන අප විසින් අපේ අගමැති කැබිනට් මණ්ඩලය ප්‍රමුඛව ඒ විධායක වේග විසින් කියන එක ඇතුළත් කරා. ඒ වගේම අපේ අධිකරණ අවසාන අභියාචන බලය පෙරළි මණ්ඩලයේ තිබුණේ, ඉංගලන්තයේ තිබුණේ. මේ ડોකියුමන්ට් එකේ ගියාම මේ මිනිහ කල්ද සුදු කියලා බලන්නේ අරක බලලා තමයි දෙන්නේ. ඒක තමයි එදා වුල්ෆ් මේ කවුද මේ බද්දගම ලියන ලෙනාඩ් වුල්ෆ් ලිව් විත් බද්දගම කතාවේ මේ අහිංසක රට මිනිස්සුන්ට ජීවිතයේ පසෙන් දෙන ආකාරය පිළිබඳව ඒ නිසා ඒකත් කැඩුවා. ඒකත් කළා අපි සම්පූර්ණ රිපබ්ලික් එකක් ජනරජයක් බවට පත් වුණා. පළවෙනි ස්වංජාත ආණ්ඩුක ව්‍යවස්ථාව. දැන් මේ ස්වංජාත ආණ්ඩුක ව්‍යවස්ථාවල තියෙන මූලධර්ම මොකක්ද කියන එක මම හිතන්නේ අපි පොඩ්ඩක් කතා කරන්න ඕන. විශේෂයෙන්ම මේ ස්වංජාත ආණ්ඩුක ව්‍යවස්ථාවක අදහස තමයි, කන්සෙප්ට් එක තමයි මේ එක නීතිය අපි උගන්වනවා විවිධ ගුරුකුලයක්, විවිධ ගුරුකුල තියෙනවා නීතියේ. ඒ එකක් තමයි ඓතිහාසික නීති විද්‍යා ගුරුකුලය කියන එක. මේ අපි නීති කියන එක නෑ දන්නවා. මම මේ කන්සෙප්ට් එක මේ තියරි ඉදිරිපත් කරන්නේ. මොකද තියරි අපිට වැදගත් වෙනවා මේ වගේ සාකච්ඡාවකදී. දැන් එතෙන්දි කියනවා මේ ඓතිහාසික නීති විද්‍යා ගුරුකුලයේ ඉන්න අය සැවිග්නි, මැල්නෝස්කි වගේ අය
ඒගොල්ල පරිශන කරා යම් යම් ගෝත්‍රික සමාජවලට ගිහිල්ලා කොහොමද නීතිය කියන සංකල්ප මිනිස්සුගේ සමාජයෙන් ඇති වෙන්නේ කොහොමද කියලා ෆ්‍රොම් වියන් අයිලන්ඩ් එකේ වගේ දිවයින්වල ඒගොල්ල ඊට පස්සේ කියනවා ඒ අනුව ඒගොල්ල කියනවා කිසිම රටක නීතියක් පැල කරන්න බෑ නීතියක් ඇති කළා ඒ නීතියට ගරුත්වය ලැබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ ඒ නීතිය දීර්ඝ කාලයක් පවතින එකක් නෑ ඒ රටේ මිනිස්සුගේ ජන විඥාණයට එවසුගේ ජන විඥාණයට ගැලපෙන්නේ නැත්නම් ජන විඥාණයට අනුගත වෙන්නේ නැත්නම් ඒකට ඒගොල්ලෝ කියේ ජර්මන් භාෂාවෙන් ෆෝකස් කියලා ෆෝකස් ෆෝකිය ෆෝකස් කියන්නේ සෝෂල් කන්ෂස්නස් සාමූහික ජන විඥාණය ඒක පීපල්ස් කලෙක්ටිව් සෝෂල් කන්ෂස්නස් මිනිස්සුන්ගේ සාමූහික ජන විඥාණය සාමූහික ජන විඥාණයට පඩහැනියක් කිසිම නීතියක් පැන කරන්න බෑ කිසිම භූමියක ඒක තමයි මේ රටේ ඓතිහාසිකව ගලාගෙන එන නෛතික ප්‍රපංචය නෛතික සාර ධර්මයේ පුරුෂාර්ථය ඒ නිසා තමයි අපේ රටේ පිළිගත්තේ අනාදිමත් කාලයක ඉඳලා මේ රට භූමියක් වශයෙන් එකයි මේ රට ජාතියක් වශයෙන් එකයි මේ රට ඒකීය කියන අදහස ආවේ එහෙමයි ඒක තමයි දැන් අවුරුදු 2000 තිස්සේ ගලාගෙන එන අදහස ඉතින් මේක උරුමුතු නාඩුවක් කවුරු හරි කරනව නම් මේක උරුමුතු නාඩුවක් කරනව නම් මේක ඒක මේ රටේ ජන විඥාණයට බහුතර ජන විඥාණයට බහුතර කිව්වා මේක සමදරාගේම ජන විඥාණයට පටහැනි ඓතිහාසිකව ගලාගෙන විකාශනය වෙච්ච දේ නෛතික අදහසන සංකල්පයට පටහැනි එහෙම ආණ්ඩුවස්ථා තුනෙන් දෙක ඔබතුමා කිව්වා වගේ තුනෙන් දෙක ගණන් ක්‍රමෙන් තුනෙන් දෙක හම් වෙලා සමාහලට සමත් කර ගන්න පුළුවන් වෙයි. ඒ හරි ලේසියි නේද? තුනෙන් දෙක ගන්න අපේ රටේ. ඉතින් ඒක නිසා මොකද ඔය මේකන මොකද කතාවක් කියන යස්සරේ මට කියවන්නේ. ඇමරිකාවේ CIA හදලා තිනවා CIA හදලා තිනවා පොතක්. ගයි ඩේවිඩ් ගයික් කියලා ඉන්න ලෝකෙම ප්‍රසිද්ධම රචකයෙක් පර්යේෂකයෙක් ඇමරිකාවේ ක්‍රියාදාමයේ පිළිබඳව ලෝක පුරාම යන අය දේශන පාත්‍රනේ මේ ඉවර ඔස්ට්‍රේලියාවට යන්නේ ඔස්ට්‍රේලියාව යන දුන්නේ නැහැ ඩේවිඩ් ගයික් තාම හොඳට ගිහිල්ලා බලන්න Google වලට ගහලා ඩේවිඩ් ගයික් එතකොට මෙයා කියනවා මෙයා මේ ලෝකයේ සෑම රටකම ජන විඥාණය වැඩ කරන්නේ කොහොමද කියලා මේ ඇමරිකාවේ ස්ටඩි කළා CIA ලබල දීලා තිනෝ Art of Deception කියලා පොතේ නම පොතක් දීලා තිනෝ. ඒකෙන් පෙන්නනවා ලෝකයේ යම් කිසි ඝන කොටාසයක් ගත්තොත් ඒ ඝන කොටාසය හැසිරෙන්නේ කොහොමද? මූලික මානව හැසිරීම් රටාවන්, psychological මානව මනෝවිද්‍යාත්මක රටාවන් මේගොල්ලෝ අධ්‍යයනය කළා. ඒගොල්ලන්ට හැරෙනකොට කියන්න පුළුවන් මේ රටේ ජනතාව හැරෙන්නේ මේමයයි. මේ රටේ මේ ජනතාව ක්‍රියා කරන්නේ මේමයයි. මේ මෙන්න මේ තමයි මේ රටේ ජනතාව හිතන fundamentals. ඒ අනුව ඒගොල්ලන්ට අවශ්‍ය ක්‍රමවේදයන් හදන්න පුළුවන්. මේක තමයි ලංකාවෙත් කරලා තියෙන්නේ. ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 කොහොම හැරෙනවද කොහොම හිතනවද කුමන ආකාරයෙන් කටයුතු කරනවද කියලා මේගොල්ලන්ට හොඳ අදහසක් තියෙනවා. ඒ නිසා තුනෙන් දෙක ගන්න එක හරිය ලේසි මේගොල්ලන්ට. මොකද මේගොල්ලන් දන්නවා මේ අය කියන්නේ මුදලට මිලදී ගන්න පුළුවන් ඉතාම ලාභම ඉතා පිරිසේ ඉන්න මේ රටේ තමයි නියෝජිතයෝ. ඔව ලේසි තුනෙන් දෙක දැන් පේනවනේ අවසානේ මේ අවසාන මොහොතනකම් බජට් එකට පක්ෂ විරුද්ධය කියපු මිනිස්සු ටික අන්තිම වෙලාවේ තන්දි දුන්නා. මොකද හේතුව? එකපාර වෙනස් වෙන්නේ කොහොමද? මුදල්, සල්ලි තමයි මේවා යන්නේ. ඒ නිසා මේ ලෙජිස්ලේටර්ස් අපි කියන්නේ ඇත්ත වශයෙන්ම තුට්ටු දෙකේ කිසිම සාර ධර්මයක්, ගුණ ධර්මයක්, මූල ධර්මයක් නැති තුට්ටු දෙකේ ලෙජිස්ලේටර්ස්ලා. ඒගොල්ලෝ ලව් අපේ ආණ්ඩුකෝස්තාව හදන්න ඕනේ නැහැ. අපි අපේ ආණ්ඩුකෝස්තාව හදලා ලබා දෙන්න ඕන. අපි ඒක මිනිස්සුන්ට දාන්න ඕන දැන් මෙතනලා. මෙන්න අපේ ආණ්ඩුකෝස්තාව. උඹලා කැමති නම් මේක තමයි උඹලාගේ ඉරණම විසඳන තීරණය වෙන්නේ. මේකට ඡන්දේ දීපලා කියලා අපි කියන්න පුරුදු වෙන්න ඕන. පුළුවන්කම තියෙන්න ඕන. ඒක තමයි අපි කරන්න ඕනේ. එතකොට ඔය කිසි කෙනෙකුට අංක ගණිතයෙන් ගේම් දාන්න බෑ. එහෙම නැත්නම් ජිල් මාඩ් දාන්න බෑ පාර්ලිමේන්තුවේ. ඒ නිසා අපි මතක තියාගන්න ඕන මේ සංජාත ආණ්ඩුක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි. එතකොට දැනට අපේ ලංකාවේ පළවෙනි සංජාත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. දැන් 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහා බැලුවම ඇත්තටම ඒක ඉතා විශාල සුවිශාල සාධනීය ලක්ෂණ රාශියක් තිබෙනවා. නමුත් අපි දන්න 78 ඊට පස්සේ මේක වෙනස් කළා ජේ.ආර්. ජයවර්ධන ගෙනාවා විධායක ජනාධිපති සංකල්පය හඳුන්වා දීලා අලුත් ආණ්ඩුක්‍රම ස්ථාවර. මේ ආණ්ඩුක්‍රම ස්ථාවරයෙන් ඇත්තටම අපේ මෙතෙක් කල් පවත්වාගෙන ආපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්ම ලිඛිත ආණ්ඩුක්‍රම ස්ථාව හරහා, ඒ කියන්නේ 72 ආණ්ඩුක්‍රම ස්ථාව හරහා විකාශන වෙච්ච මූලධර්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරා. ඉන් පස්සේ මේකට ගේනවා
ආන් මේ 78 ආන්වස්ථාට දැනට ඇවිල්ලා තිනවා සංශෝධන 19ක්. ඒ 19න් භයානකම සංශෝධන දෙක තමයි 13 සහ 19. දැන් ඊළඟට ගේන්න හදනවා අතිශය භයානක ලියවිල්ලක් විසිවෙන්න සංශෝධනයේ හෝ අලුත් ආන්වස්ථාවක්. අපි දන්නවා 13 වෙනි ආන්වස්ථාවේ කරේ මොකද්ද කියලා. අපි මම ඒතුවර විශ්වවිද්‍යාලයේ දෙවනි වසරේ එදා මට මතකයි තාම මත අද වගේ එදා බෝගා පිටගොඩුවේ බෝගා ඉස්සරහා විශාල රැස්වීම තිබ්බා. සිරමාව මැතිණිය පැමිණියා, අමර බණ්ඩාරනායක මහත්මයා පැමිණියා, සාකච්ඡා කරලා මීටින් තියලා ටික වෙලාවක් යන ඉස්සෙල්ලා උඩින් යටින් ඔක්කොගෙම වෙඩි තිබ්බා. උඩින් යාල වෙඩි තිබ්බා. සර් හෙලිකොප්ටරෙන් ගියාද? ගියනියෝ කිපාරදී. ඊම එහෙම කළා තමයි ඊට මේකට ඡන්ද ලබා ගත්තේ. මේකට ඊට පස්සේ අඳුරු නීතිය දාලා මේව කළා. ඔක්කොම ඉන්දු ලංකා ජීවිසුන් අස්සම් කළා. ඒ ඔක්කොම කරගත්තේ. ඉතින් මේ නිසා අපි දන්න ඒ පොදු ජන විඥාණයට ප්‍රතික්ෂේප කරා. පොදු ජන විඥාණයට පොඩන්නේ නැහැ. ඒ නිසා තමයි අදත් අපේ රටේ ජනතාව 13 වෙනි ආණ්ඩුවස්ථාව ප්‍රතික්ෂේප කරන්නේ. අද අවුත් මිනිස්වානේ මොකද්ද ඒක? ඒක දෙනවද ගත්තා මොකද්ද? ඒකේ මොකද්ද කරලා තියෙන්නේ? මේ ආණ්ඩු ව්‍යවස්ථාවකින් කෙරෙන්න ඕන දේවල් තියෙනවා. ඇත්තටම ආණ්ඩු ව්‍යවස්ථාව අපේ හැම ක්‍රියාවකටම අපේ හැම අවශ්‍යතාවයකටම අදාළ වෙනවා. තමන්ගේ රටේ තමන්ගේ දරුවට අධ්‍යාපනය පිළිබඳ, තමන්ගේ දරුවට රස්සාව පිළිබඳ ගයක් හදාගෙන මේ හැම දෙයකම ආණ්ඩු ව්‍යවස්ථාව බලපෑදයක් දෙනවා. මේක තමයි මූලික නීති රාමුව තියෙන්නේ. නමුත් එතකොට ඒකට දාපු 13 වෙනි සංශෝධනෙන් ඔය එකක්වත් විසඳුණාද? එතකොට මේගොල්ලෝ කියපු ජනවාර්ගික ප්‍රශ්න මේගොල්ලෝ කියපුව අපි පිළිගන්නේ නැහැ. මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ ජනවාර්ගික අර්බුදයක් තියෙනවා කියලා. මොකද ජනවාර්ගික අර්බුදයක් තියෙන රටවල ලක්ෂණ තිබෙනවා. අන්න සූඩානයේ කොහොමද පෙන්නුම් කරා? නේද? හුදු සාටුප්සි අතර දකුණ දන කෙටුවා මැරුවා. මාස 6ක තුන ලක්ෂ 8ක් කෙටුවා දැම්මා. ඒතකොට ડોક્ટર සයින්ස්ටන් කියන විශේෂඥයා තමයි පෙන්නන්නේ කරු 8ක් තියෙන ඕන ජන සංහාරයක් ඇති වෙන ජනවාර්ගික යුද්ධයක් ඇති වෙන තැනක. එහෙම එකක්වත් අපි ගාව තිබුණේ නැහැ. ඒ නිසා මේක ජනවාර්ගික අර්බුදයක් නෙවෙයි තිබුණේ. මේක ඇවිල්ලා මේ රටේ විදේශීය ගොල බල දේශපාල න්‍යාය පත්‍රයේ මෙහෙවන ඒ මාස්ටර්ස් ලගේ ඒකන්තයේ පිරිසක් මේ රට කඩා බිඳ දැමීමට කරලද ආයුධ යුද්ධයක් අරගෙන ඒක අපේ රටේ බලය තියෙන නීතියෙන් ස්ථාපනය කරපු හමුදාව සංග්‍රාමිකව විනාශ කරා. ඒක නීති නිත්‍යන කුල. ඒ නිසා අපිට පේනවා එතකොට 13 වෙනි ආණ්ඩුවස්ථාය ඔය කිපු කිසිදු ප්‍රශ්නයක් විසඳුණා. ජනවාර්ගික අර්බුදයේ විසඳුවද? එහෙම කියන ඒගොල්ල කියන. ඒක විසඳුනේ නැහැ අවසානයේ ත්‍රස්තවාදී නැති කරේ සංග්‍රාමික උපක්‍රම නිසා. රස්සාවල් හම්බුණාද මේ පැත්තේ මිනිස්සුන්ට? හරි මේ පැත්තේ මිනිස්සුන්ට තරුණයාගේ විරේකියාව නැති වුණාද? ඒකත් නැහැ. එහෙම නැත්නම් රට සංවර්ධනය වුණාද? ඒකත් නැහැ. මොනවද මේකෙන් ලැබිච්ච ප්‍රතිඵලය? ආර්ථික ප්‍රතිඵලය, නෛතික ප්‍රතිඵලය, සමාජීය ප්‍රතිඵලය නෑ. මේකෙන් ඔක්කොම ලැබුණේ මේකෙන් හැදුනේ කවුද? ආණ්ඩුකාරවරයයි ඒ වගේම ඇමතිවරුයි මහමැති ඒගොල්ලන්ගේ ගෝල බාලයෝ ටිකට තමයි හැදුනේ. ඒක අවුරුද්දන සුදුවලිය එකද? ඊළඟට ගෙනාව 19. මේ 19 ගෙනාවේ මොකටද? මේ 19 අපේ ජන විඥාණයට අනුකූල අනුවස්ථාවද? මේක තියෙන භයානක විවිධාකාර කල්පනා කරන්න. මොකද්ද? මේක තියෙනවා බලන්න. කලින් ආණ්ඩුවස්ථාවේට වඩා මේක දැම්මා මම ඉස්සලා කිව්වා වගේ අපිට බෑ වුණ අපිට බෑ මේක ආණ්ඩුව වෙනස් කරන්න අවුරුදු 4 මාරක් යනකම්. ඒ 4 මාරක් වෙනස් යනකම් වෙනස් කරන්න බෑ. එහෙම සංශෝධනයක් මේකට දෙන්න කියලා ඒගොල්ල අපේ බලය ඉල්ලුවද? අපි ඒගොල්ලන්ට බලය දුන්නද 2005 රැස්වීමේදී ඡන්දෙදී? ඒගොල්ලන්ගේ ඡන්ද ප්‍රකාශනවල කිව්වද? නෑ. මට මතකයි ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රකාශයේ එක්සත් යුනයිටඩ් ෆ්‍රන්ට් එකේ පොදු ඒකේ 14 වෙනි පිටුව මට හොඳට මතකයි. 14 වෙනි පිටුවේ ජනාධිපතිවරයා මොකද කිව්වේ? මම විධායක බලතල අඩු කරන්න පොරොන්දු වෙනවා. ඒ විතරක් නෙමෙයි, හැබැයි යා කියනවා ජනතාවගේ මතය අවශ්‍ය වෙනවා කියලා ආණ්ඩුවස්ථාවේ තියෙන සංශෝධන ආණ්ඩුවස්ථාවේ තියෙන වගන්ති අයි අතවත් තියන්නේ නැහැ වයින් කරන්න. එහෙම කියනවා. මම සාධික වෙනවා ඒ වයින් කරන්න නැහැ කියලා. මොකද අසුතු වෙනවා ගන්ති ආණ්ඩුවස්ථාවේ තියෙනවා. මෙන්න මේ වෙනස් කරන්න බෑ. රටේ ජාතික ගිය වෙනස් කරන්න බෑ. රටේ ඒ කියන එක වෙනස් කරන්න බෑ. බුදුදහමට දෙන තර වෙනස් කරන්න බෑ. එවගේ විරදායේ බේසික් ස්ට්‍රක්චර් කියලා කියන්නේ මූලික view එක 78 අපිට කොහෙද 78 ආණ්ඩුවස්ථාවේ කියලා අපි view එක ඒ බේසික් ස්ට්‍රක්චර් එක වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන ජනතා තුනෙන් දෙකකින් සම්මත වෙන්න ඕන ජනතා අවකාශයට යන්න ඕන. ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයා මැනිෆෙස්ටෝ එකේ ඒක කිව්ව හැම ඒවට අතවත් තියන්නේ නැහැ කියලා. අතවත් තියන්නේ නැහැ කියලා තමයි දැන් ජාතික ගිය වෙනස් කරලා තියෙන්නේ. ඈ එතකොට වෙන මොනවද මේකෙන් ලැබුණේ? 19 වෙනි ආණ්ඩුවස්ථාවේ භයානක එක ඊළඟට
දැන් අර අපිට තියෙන බලය නැති කරා අවුරුදු හතරක් මාරක් යනකම් අපිට ආණ්ඩුව වෙනස් කරන්න බැහැ. හතරක් මාරක් යනකම් අපිට ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක විශාල අපිට තිබුණු බලය ඇති කිරීම. ඒ නිසා නැති කිරීම. අපි හෙත් දැන් මේක කවුද ඡන්දි දුන්නේ? සමහරු කියනවා මේක ඡන්දි දුන්නා. මගේ කෝගේ ප්‍රශ්නයක් ඇහුවා. ඊයේ පෙරේද පැතිකඩ වැඩසටහනයි සිරස්සදී. ඇයිද මේ නෑ මේ නිව්ස් ලයින් එකේදී පාරස් MTV එකේ මගේ යාවා ඉතින් ඕක කොහොමද කියන්නේ ඒක? ඉතින් මේ ඡන්දි දුන්නානේ ඔක්කොම ටික කියලා. ඡන්දි නැති ගාම ගහන්න යන්න ප්‍රස්තාර. අපි දන්නවනේ පළවෙනි වතාවට 12 11 වෙනකම් මේ සෙෂන්ස් තිබ්බා පාර්ලිමේන්තුවේ. මේ ඔය බූරු ටික නිකන් ඉන්න වෙලාවට දවල්ට නිදා ගන්නවා පාර්ලිමේන්තුවේ. ඉතින් රැයට තිබ්බාම නිදා ගන්න එක අහන්න ඕනද? රැය 12 වෙනකම් අද උස්සන මොනවද උස්සනක් දන්නේ. ඒක තමයි කරේ. නේ ඒක තමයි කරේ. ඉතින් දන්නවා එහෙම තිබ්බාම ඒ උපක්‍රම තා සූක්ෂම උපක්‍රම මෙයා රාට ඩිසෙප්ෂන් පොතේ තියෙනවා. මෙයා කරාම තමයි මේක කළ බොම ලේසියෙන් ගන්න පුළුවන් කරත්ත. ඒක තමයි කරේ. නේ ඒ නිසා අපේ පේනවා 19 වෙනි ආණ්ඩුවස්ථාව ඊළඟ භයානක එක තමයි කලුත් කතර ආණ්ඩුවස්ථා සභාව කියලා. මහා ලොකුවට කතා කරලා ට්‍රාන්ස්පරන්සි විනිවිදභාවය ඉම්පාර්ෂලිටි නැත්නම් ස්වාධීනතාවය අපක්ෂපාතී භාවය ඔය අනාදී කාරණා ගුඩ් ගවර්නන්ස් හොද යහපත් යහ ආණ්ඩු පාලනය වගේ සංකල්ප ගෙනල්ලා ඒවා නාම පූර්ව බවට පමණක් පත් කළ තියෙනවා. අද විශ්වාසදායක සභාව විශ්වාසදායක 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනාගෙන් කලින් වගේ 3 දෙනයි මේ සිවිල් සමාජය. ඒ 3 දෙනා කවුද? මේ සිවිල් සමාජින් අය නන් නෙමෙයි. මේ අපි දැන් ඔබ දැන් සිවිල් සමාජයේ මේ වගේ සාකච්ඡාවට ඇවිල්ලා කතා කරන මාධ්‍යත් එක්ක සම්බන්ධ වෙන සංවාද වලට මේ සිවිල් සමාජයේ උන් එක කකුලක් මේ තව කකුලක් ඉන්නේ පිට රට ඩොලර් කුටියේ. මම මේ වචන පාවිච්චි කරන්නේම කියන්න ඕන මෙයාට. මට හොඳ වචන පාවිච්චි කරන්න බෑ ඇත්තටම. ඉතින් මේ අය තමයි මේ සිවිල් සමාජයේ නියෝජනය කරන හැටියට ඉන්නේ. මේ සිවිල් සමාජය මේ මහජන විඥාණයට සම්බන්ධ සිවිල් සමාජය නෙවෙයි. මේ රටේ උත්තරාරෝපණය වෙච්ච මේ රටේ සිවිල් සමාජයෙන් අඩියක් ඉහළින් ඉන්න බටහිර කැටි සිවිල් සමාජය ඒවා තමයි දාලා තින්නේ. ඒ අය තමයි එතන ඉන්නේ. ඉතින් මේකෙන් පුළුවන් සාධාරණ අපේක්ෂා කරන්නේ. එහෙමකින් නිසා තමයි අර උනේ මොකද්ද? අර ජනාධිපතිවරයාම පැහැදිලිව ප්‍රකාශ කරා මේ සභාවෙන් පත්වන බලයේ තියෙන මේ සභාවට විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභාවට නිලධාරිපත් කරන එක. ඒ වගේම අධිකරණ දෙකට ප්‍රධාන අධිකරණ දෙකට ජනාධිපතිවරයා නිර්දේශ කරනවා මේ අය පත්වීම අනුමත කරන්න. ජනාධිපතිවරයා නිර්දේශ කරනවා මේ අය අනුමත කරන්නේ නැහැ. අභියාචන අධිකරණයේ සභාපතිවරයෙක් නැතුව දැන් පත් කළේ නැහැ. තාමත් නැහැ. තාමත් නැහැ. මනස්කාරෝ තාමත් නැහැ. ඒ වගේ තමන්ට ඕන කෙනා එනකන් ඉන්නවා. මේකද සාධිතා. එතකොට ජනාධිපතිවරයා පත් කරන්නේ කොහොමද? මේ පිළිබඳව ලියවිල්ලක් තියෙනවා. ඒකට කියනවා ලැටිම හවුස් ප්‍රින්සිපල්ස් කියලා. ලැටිම හවුස් ප්‍රින්සිපල්. මේක 1998 මුළු සියලුම කොමන්වෙල්ත් කන්ට්‍රීස් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් එකතු වෙලා හැදුවා. මේකෙන් කියන්නේ කොහොමද මේ රටේ මේ විධානය ක්‍රමයේ අනුගමනය කරන රටවල් විධායක ව්‍යවස්ථාදායක අධිකරණය කියන තුනේ බල සංවරණ සහ තුලන ක්‍රමයේ පාත්කණ යමින් ගුඩ් ගවර්නන්ස් හොඳ ලාභත් පාලනයක් ගෙනියන්නේ කොහොමද කියන මූලධර්ම තමයි ඒකේ තියෙන්නේ. ඒකේ තියෙන තව පැහැදිලිව මතක තියා ගන්න ඕනේ මේ අධිකරණයේ තීරණ විවේචනය කිරීම නවත්වීම එහෙමත් අධිකරණයේ තීරණ විවේචනය කිරීම අධිකරණයට අපහාස කිරීමක් කියන මූලධර්මයක කියලා එහෙම කරන්න එපා. ඒක අරදි. අධිකරණයේ තීරණ සාකච්ඡා කරන්න මිනිස්සු ඉඩ දෙන්න ඕනේ කියලා එකත් එකක්. ඒකේ අපේ රටේම වෙන්නේ නැහැ. right? ඒ නිසා ඒ මූලධර්ම වලට අනුව තමයි ජනාධිපතිවරයා හෝ කවුරු වේ ඒ රජයේ විධායකයේ ප්‍රධානියා එනම් යවා නිර්දේශ කරන්නේ. ඒ නිර්දේශ කරනනම් කිසිම හේතුවක් නැතිව අතින් ප්‍රතික්ෂේප කරනවා. මොකද මේ 19 වෙනි ආණ්ඩුවස්ථාවේ තියෙනවා සංශෝධනම තියෙනවා ව්‍යවස්ථාදායක සභාව නිර්ණායක හදන්න ඕන කියලා. රීති හදන්න ඕන කියලා. ඒක කළා නැහැ. ඒක කරන්නේ නැතුව. ඒක කරන්නේ නැතුව තමන්ගේ දේශපාලන ඌමනාව දේශපාලන අපේක්ෂාව ඉස්ස නොවන නිසා මේ අය ආවත් ඉස්ස වෙන්නේ නැති නිසා ප්‍රතික්ෂේප කරනවා. මේකද ඒක තත්ත්වේ බලාපොරොත්තු වෙන්නේ. මේකේතර භයානක ලියවිල්ලක් නෙමෙයිද? මේක සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයට ලක්වෙච්ච ආණ්ඩුවස්ථාවක් නෙමෙයිද? සංශෝධනයක් නෙමෙයිද? මේකෙන් ලැබිච්ච ප්‍රතිලාභ මොනවද මෙනහට? අවුගේ කාර්යය අපි දැක්ක ප්‍රතිලාභේ. රටට වගකීම නායකයෙක් නැහැ. රටට වගකීම නායකයෙක් නැහැ. ආණ්ඩුව විසඳන්නද? නොවිසඳන්නද? කවුද තීරණය කරන්නේ? අද මෙන්න මේක තමයි ඇති කරන්න ඕන. මේ ගෝලීය බලදේශපාල න්‍යායපත්‍යට අවශ්‍ය වෙන්නේ මොකද්ද? අපේ වගේ රටවල ඉතා දුර්වල විධායකයක් දුර්වල ආණ්ඩුක්‍රමයක් ඇතිකරන එක. ඒ දුර්වල ආණ්ඩුක්‍රමය ඇති කරාම මේ දුර්වල රාජ්‍යයක ඕනම ආකාරයේ වැදගත්කමක් කළා ඒ අයගේ
අතපුළු බවට ඉත්තන් බවට මේ රාජ්‍ය පත් කරන්න පුළුවන්. ඒක තමයි ඔයගොල්ලෝගේ බල න්‍යාය පත්‍රය. ඒ න්‍යාය පත්‍රය මෙහෙවනේ ඒජන්තිය තමයි මේක හැදුවේ. තව පැහැදිලිවම ඒ මූල ධර්මතාවය ඒක ඇතුලේ තියෙන්නේ. දැන් ඒ නිසා අපිට කාලය ඇවිල්ලා තියෙනවා. දැන් අපිට කාලය ඇවිල්ලා තියෙනවා. අපි මෙතන මේකට මුලා වෙන්න ඕනේ නැහැ. සම්පූර්ණයෙන්ම අලුයමලු කෙලපිලක් වගේ ප්‍රතික්ෂේප කරන්න ඕනේ මේවා. මේ රටේ මෙහෙම යන්න දෙන්න බෑ. මේ රට මේ 225 බූදලයක් නෙමෙයි. මේ රට මේ ජනතාවගේ අයිතියක්. ආණ්ඩුක්‍රමයේ හදන එක ජනතාවගේ අයිතියක්. ආණ්ඩුක්‍රමයට එක තීරණ ගන්න එක ජනතාවගේ අයිතියක්. ජනතා බලය පරමාධිපත්‍ය කරනවද? මේක එක්ක සෙල්ලම් කරන්න කිසිදු ආකාරයකින් මේ 225ක හෝ ඊට වැඩි ගාණක් අඩු ගාණ ඒ කියන පිරිසට කිසිසේත් අපිට නොදිය යුතුයි. දැන් මොකද කරන්න ඕනේ? අපි හැමෝම එකතු වෙලා අපේ ජන විඥාණය පැනනගෙන අවංක චේතනාව අවංක අදහස් ටික ගොනු කරගන්න ඕන ලියවිල්ලකට. මොනවාද වගේ රටක් අපිට ඕන? මොනවාගේ ආණ්ඩු ක්‍රමයක් අපිට ඕන? මොනවාගේ ආර්ථිකයක් අපිට ඕන? මොනවාගේ සංස්කෘතියක්ද මේ රටට ඕන? මේකයි අපි කරන්න ඕන. මේක ලියවිල්ල ලියා ගන්න ඕන. මේක ලියාගෙන අපි මිනිස්සුන්ට කියන්න ඕන මෙන්න මේකයි අපි අරගෙන ඉන්නේ. එවතිනන්දේ. මේකෙන් තමයි ඔයාගේ ඩෙස්ටිනි එක ඔයාගේ ඉරණම විසදෙන්නේ. මේක කවුරුත් කළ නැහැ තාම. මේක කවුරුත් කළ නැහැ. ඔය බොරුවන සාකච්ඡා තියතිය අරක ගේනවා මේක ගේනවා කිය කිය බොරු සාකච්ඡා. මිනිස්සුත් එක්ක සංවාදයක් කළා මේ මිනිස්සුගේ අදහස් අරගෙන ආණ්ඩු ක්‍රමස්ථාවක් හදන්න ඕන. එහදලා ඒක තමයි ඉස්සරහට දාන්න ඕන. ඒක දාලා අපිට කියන්න පුළුවන් මේක අපේ ජන විඥාණයට අනුකූලයි කියලා මම හිතන්නේ ඒකට මිනිස්සු ප්‍රතික්ෂේප කරන එකක් නෑ. ඒ වගේ ස්වංජාත ආණ්ඩු ක්‍රමස්ථාවක් තවත් නෛතික මූලධර්මයක් තියෙනවා සනාථ කරන. ඒකට අපි කියනවා නීතිය අපි බලනවා කෙල්සිනියානු මූලධර්මය කියලා. කෙල්සිනියන් තියෝතියරි උගලෝ කියලා. මොකද ඒකෙන් කියන්නේ කෙල්සිනියන් හැන්ස් කෙල්සන් ජර්මන් ජාතිකය. එයා කියන්නේ මේ නීතියට නීතියේ ප්‍රධානම මූලය තමයි ආණ්ඩුකෝස්තාව. ඒකට කියන ගුන්නෝම් කියලා වචනයක් දුවා ඒගොල්ලෝ. ඇයි එහෙම කියන්නේ? ඒක ජනතාවගේ අවම බලය මත ක්‍රියාත්මක වෙන ලේඛනයක්. ජනතාවගේ සිතුම් පැතුම් විඥාණයේ අරගම තමයි තිරතන්. ඒක නිසා ඒකට ඒ විඥාණයට යවම බලයට අනුකූල වෙන ආකාරයේ ලියවිල්ලක් තමයි අපි හදන්නේ. එහෙම නැතුව දැන් අපි කොහෙද යන්නේ? දැන් අපි කතා කරන්නේ ඉන්දියාවට. ඉන්දියාව කියනවා මෙන්න මේම මේක වෙන්න ඕන. එදා රජීව් ගාන්ධි කාලේ කරෙත් ඒකයි. අදත් එහෙම වෙන්නේ. ඊළඟට තව රටක් කියනවා මෙන්න මේ විදිහට තමයි මේක වෙන්න ඕන. උඹලා ගාන්ධි කෝස්තාව. ඒක හරිද? අපි තාම වහල් නැද්ද? වහලුන්ටත් අන්තයි නේද? වහලු නම් අපි දන්නවා වහල් කියලා කියන්න පුළුවන්. නමුත් අපි මුඛද තින් තත්ත්වය අතිශය අන්ත අසරණ ජාතිය බවට පත් වෙලා තියෙන අවුරුදු 70ක් ගිහිලා පස්සේ මේක අපිට මෙහෙම තියාගෙන යන්න බෑ. ඔබේ කාලේ ඉක්මනින්ම ගෙවි යාවි. ඒ වුණාට ඉස්සරහට එනවා මේ රටේ අපේ මම ධර්ම වරුපුරෝ. ඒ මිනිස්සු අපිට මොනවා කියාවිද? අන්න ඒ නිසා අපිට වගකීමක් යුතුකමක් තියෙනවා අපේ හැමදෙන්නේ. මේ රටේ තියෙන ඉතිහාසය ගත්තාම මේ රටේ තියෙන ඓතිහාසික වටපිටාව සුන්දරත්වය උරුමයන් ගත්තාම මේකට සරිලන වෙනත් රටක් නැති තරම් අවුරුදු 125,000කට ජනතෙක් ඈතට මේ රටේ මානව ජනාකරණයක් වුණා. අවුරුදු 30,000කට එහා පැත්තේ මිනිස්සු හිටියා. අවුරුදු 2500කට අධික ලිඛිත ඉතිහාසයක් මේකට තියෙනවා. මේකේ මොනවද නැත්තේ? මේකේ නැත්තේ එකම දෙයයි, මේක පාලනය කරන්න මොලේ තියෙන පිරිසක් අපිට හොයාගන්න බැරි වෙන එක තමයි වෙලා තියෙන එකම ප්‍රශ්නේ. නැත්තේ අනිත් ඔක්කොම තියෙනවා. අනිත් ඔක්කොම තිබෙනවා. එහෙනම් මේ මොලේ තියෙන පිරිස මේ රටට සැබවින්ම මේ මාතෘ භූමියට සැබවින්ම ආදරය කරන පිරිස එතනට යවන්න හරි ඔබ අතරින් එහෙමපත් වෙන්න හරි අවශ්‍යයි නේද අපේ මේ අනාගත පැවැත්ම සඳහා? අද මේ රට එක පැත්තකින් ඉන්දියාව යට කරගෙන එක පැත්තකින් ඇමරිකාව යට කරගෙන තව පැත්තකින් මහා මූලධර්මවාදී බලවේග වලට යට වෙලා අවසානයේ මේ තුන්ගොල්ලන්ගේ කෙළඹීමක් බවට තිප්පලක් බවට පත් වෙලා අහිංසක ශ්‍රී ලාංකිකයෝ තමයි උණ්ඩට බිලි වෙන්නේ එක වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි
ධම්ම සූදානම් වෙන්න ඕන. මේ කතිකාව ඇති කරගෙන යන්න ඕන. මේ තියෙන අනුකවස්ථා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕන. අපේම කියන අපේම ජන විඥාණයට කිට්ටු ජන විඥාණයේ හැඟීම් පිළිබිඹු කරන අපේ වමනාව පිළිබිඹු කරන අපේ අනාගත පරපුරේ අභිලාෂයන් පිළිබිඹු කරන ආණ්ඩුක්‍රමයක් අපි හදන්න ඕන ආණ්ඩුක්‍රමස්ථාවක්. එතකොට විතරයි අපිට කියන්න පුළුවන් වී ද පීපල් කියලා අපි මේ රටේ ජනතාව විසින් මේ ආණ්ඩුක්‍රමය හැදුවා කියලා කියන වචනේ අපිට කියන්න පුළුවන් වෙන්නේ එතකොටයි. ඒක කරන්න පුළුවන්. ඒක දෙන්න බෑ මේ දැන් කියන දේශපාලකයන්ට මං හිතන්නේ පුළුවන් වෙයි කියලා කීප දෙනෙක් හරුණා. මොකද උන්ගේ භාවිතාවෙන් ක්‍රියාවෙන් අනන්ත අප්‍රමාණ සංඛාරය පෙන්නුම් කරලා තිබෙනවා අසීමිතව ඔවුන් මේ රටට ද්‍රෝහීන් කියලා, මේ ජනතාවට ද්‍රෝහීන් කියලා, මේ සංස්කෘතියට ද්‍රෝහීන් කියලා, මේ මහා භූමියට පුණ්‍ය භූමියේ ද්‍රෝහීන් කියලා ඔවුන් පෙන්නලා තිබෙනවා. ඒ ද්‍රෝහීන්ට අපි දෙන්න ඕනද අපේ බලය? නෑ. අපි නැවත අලුතෙන් පටන්ගෙන අලුත්ම තරුණ ජවයේ සහිත අලුත්ම අවංක පිරිසකට මේ ක්‍රියාව පවරන්න ඕන. ඒ අය සමගත්තල් බඳ ගන්න ඕන. මං හිතන්නේ ඒක අපි නැවත නැවත ඉතල ඒ සංවාදය ඇති කරලා මං හිතන්නේ නව ආණ්ඩුක්‍රම ස්ථාක් හදලා අපි ජනතාවට ඉදිරිපත් කිරීමේ කාර්ය මං හිතන්නේ අපි කරන්න ඕන. ඒ සඳහා මේක මේ වගේ අවස්ථාවක් මං හිතන්නේ මහෝපකාරී වෙනවා. ඒ දමුනාසලා මේ ස්ලයිඩ් එකේ තියෙනවා මම ඔක්කොම කියන්න ගියේ නෑ. මොකද මේකේ තව බොහෝ කාරණා තියෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මගේ කතාව මෙතෙන් අවසන් කරන්න. ඒ අවසාන වශයෙන් හැම දිනාටම සාවධානව අහං ඇහුම් ගන්න දෙපිරවල මම ස්තුති කරනවා ඔබ හැමෝටම සම්බුත් සරණයි.